අද කතා කරන්නට මාතෘකාව කරගත්තේ චිචි මහින්ද රාජපක්ෂගේ බාල පුතා මේ රෝහිත රාජපක්ෂ. ඔහු පිළිබඳව වගේම ඒ පරම්පරාවේ තවත් කෙනෙක් දැනට දවස් දෙකකට පමණ පෙර සිට කතා බහට ලක් වෙලා නිරුපමා රාජපක්ෂ. රාජපක්ෂවරුන්ගේ බොහෝ දේවල් කලින් කලට එළියට එනවා. චිචි ගැන පළමුව කතා කරොත් මේ චිචිගේ පුස නැති වෙලා චිචි සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මුදා හරිනවා. ඒ චිචිගේ පුස හොයලා දෙන අයට මුදල් තෑගි දෙනවා. ඔහුගේ වටිනාකම් සියල්ල, ඒ සතාගේ වටිනාකම්, සතා අයිති මොන වර්ගයටද, පැලැන්තියටද, කුලයටද සියල්ල. ඇත්තටම මේක චිචිගේ බලල මල්ලෙන් එළියට පැන්න කියලාම හිතන්න බෑ. මේ පිටිපස්සේ වෙනත් වූ කිසියම් කාරණයක් තියෙනවා කියලා විමසිල්ලෙන් බලනකොට ඕනම කෙනෙකුට තේරේවි. මොකද ළඟකදී ඉඳලා චිචි මේ රෝහිත රාජපක්ෂ කලින් කලට ප්‍රවෘත්ති මවන්නට උත්සාහය යෙදෙනවා. මීට පෙර අවස්ථා කීපයක වූ තම පියා මහින්ද රාජපක්ෂ රෝගාතුරයි කියලා යම් යම් උත්සවවලට යම් යම් තැන්වලට සහභාගි වෙලා ඔහුව නියෝජනය කළ තම පියා වෙනුවෙන් පෙනී හිටියා. යම් දැන් ටිකින් ටික ඔහු සමාජගත වෙනවා. ඒට හේතුව තමයි අපිට හිතන විදිහනම් ඔහු 2022 කාලය තුල මේ රට තුල ඇතිවන කිසියම් මැතිවරණයකට සූදානම් බව ඉඟි කරනවා මේ හරහා. නැතුව මේ පූසා පිළිබඳව මේ තරම් කතා බහක් ඇති කරලා සමාජ සෝෂල් මීඩියා වල මේ තරම් වෛරල්යක් වෙන්නට තරම් හේතුවක් නැහැ. සියල්ල පිටිපස තියෙන්නේ වෙනත් වූ දේශපාලන අරමුණක් කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. තවත් පැත්තකින් මේ චිචීව මේ සතාට තියෙන අනුකම්පාව, මේ සතා මේ ඔහුගේ තියෙන මේ සත්ව කරුණාව, මේ අතුරුදහන් වෙච්ච සතා වෙනුවෙන් පූසා වෙනුවෙන් ඔහුගේ මේ අවිහිංසාවාදී චරිතයක් බව ඔප්පු කරන්නට වගේ දේවල් තමයි මේ හරහා මේ රාජපක්ෂ හිතවාදීන් සහ නොයෙකුත් අය විවිධ පෝස්ට් දාලා ඔහුගේ ගුණ ගැන හැම වර්ණනා කරලා තිබේ. ඔහු ඉතා අවිහිංසාවාදී පුද්ගලෙක්. මේ සුළු දෙයකින් පවා කම්පා වෙන, මේ සතා නැතිවීමෙන් පවා කම්පා වෙන චරිතයක් කියන එකට බොහෝ ඉඟි සපයලා තිබුණා. අන්න ඒ නිසාම චිචිගෙන් අහන්න හිතෙනවා, චිචි රෝහිත බොහෝ හොඳයි, ඔබ බොහෝ තෙතමනයක් සහිත පුද්ගලයෙක් කියලා මේ සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තිබුණා. ඔව්, අනේ මේ තිරිසන් සතාට දක්වන ආදරේම අපේ රටේ අතුරුදහන් වූ බොහෝ තරුණ තරුණියන් මාධ්‍ය වේදීන් වෙනුවෙන් අබමල් රේණුවක ඔබගේ හිත උනුනේ නැද්ද? නිකන් කල්පනා කරලා බැලුවොත් ප්‍රගීත් එක්නල්ගොඩලා වගේ අය දැන් ඔබගේ සුරතල් බලල් පෙට්ටිය යනකල් බලන් ඉන්න වගේ එක්නල්ගොඩගේ බිරිඳ දරුවන් මේ ප්‍රගීත් එක්නලිගොඩ එනකල් බලන් ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද? ඒ වගේ තවත් බොහෝ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙච්ච අය, ඒවුන්ගේ පවුල්වල දරුවන්, අම්මලා තාත්තලා බිරිඳවරුන් මේ අතුරුදහන් වූ චරිත නැවත කවදා හෝ පැමිණෙයි කියලා ඒ තියෙන බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔබට නිකමටවත් හිතෙන්නේ නැද්ද? ඒ වගේම නාවක හමුදාවේ කරන්නාගොඩ ඇතුළු ඒ හමුදාපති ඇතුළු තවත් සෙබළුන් විසින් ඝාතනය කළ තරුණයන් 11 දෙනා ගැන, ඔවුන්ගේ දෙමෝපියන්, ඔවුන්ගේ සහෝදරයන්, මේ තරුණ ජීවිත කවදා හෝ මගේ අයියා මල්ලි, මගේ පුතා නැවත එයි කියන බලාපොරොත්තුව ඔබ දැසල්ලා බලාගෙන ඉන්නා වගේ ඔවුන් බලන් ඉන්නවා කියලා ඔබට මොහොතක් හිතෙන්නේ නැද්ද? හොඳයි, ඔබ අවිහිංසාවාදී. ඔව්, එහෙමනම් මොහොතක් ඉඩක් ලැබුණු වෙලාවක ඔබේ පියාට, ඔබේ බාප්පට, මෙරට ජනාධිපති අගමැති, ඔබේ සහෝදරයා නාමල්ල ඔවුන් සමග කතා කරලා
kisiam vidhya kete me aturudahannu madhya vedi netulu api rate me wasara kihipe tulu aturudahannu charita pilibanda madaksa balannawa nan eya boho watina karunak bawa me avasthave obata matak karanna one chichige mahindage balaputa chichige pusa netivima kathawen passe ඇත්තටම වැදගත් වෙන ලොකුම කතාව තමයි පැන්ඩෝරා පෙට්ටියෙන් හොත් නිරුපමාගේ නිර්වත් වීම. කොහොම වුණත් පහුගිය කාලේ මේ දවස් දෙකකට ඉස්සෙල්ලා අමුතු පෙට්ටියක් විවෘත වුණා. ඒකේ නම පැන්ඩෝරා පත්‍රිකාව. සෝෂල් මීඩියා හරහා මේ ගැන දැන් බොහෝ අය කතා කරනවා. අන්න ඒ හින්දා ඇතැම් විට රටේ පුරවැසියන්ට ඒ ගැන තොරතුරු දන්නවත් ඇති නොදන්න අයගේ දැනගැනීම පිණිස පොඩි වචන අධ්‍යයක් ඒ ගැන කියන්න මේ ලෝකෙට හෙලිකලේ ICIJ කියන සුවිශේෂ මාධ්‍ය කණ්ඩායමක් විසින් කාලෙන් කාලට ලෝකෙ මේ වගේ පෙට්ටි විවෘත වෙනවා නමුත් මෙදා විවෘත වූ මේ පැන්ඩෝරා පෙට්ටියේ රසවත් 100කට සියයක පමණ ප්‍රධාන පෙළේ දේශපාලන චරිතවල පුද්ගලයන්ගේ නම් ඒ වගේම ක්‍රීඩකයන් අපි නොහිතන රාජ්‍ය නායකයන් බොහෝ අයගේ කීර්තිමත් පුද්ගලයන්ගේ නම්කම් මේට ඇතුළත් වෙලා තියෙනවා ඒ කවුරු ඇතුළත් වෙලා හිටියත් මේ පුංචි දුප්පත් මේ දුප්පත් රටේ ලංකාවේ අපිට වටින්නේ අපිට දැනෙන්නේ මෙය අපේ රටේ නිරූපමා රජපක්ෂ හිටපු මන්ත්‍රිනියක් ඇමතිවරයක් නියෝජ්‍ය ඇමතිවරයක් විදිහට අපේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ හිටිය මහින්ද රාජපක්ෂලාගේ සහ රාජපක්ෂ ඥාතිත්වයක් තියෙන හින්දා ඇයත් ඇගේ නමත් ඇතුළත් වීමත් ඇගේ සැමියා තිරු කුමාර නඩේෂන් මේට ඇතුළත් වීමත් නිසා මේ පැන්ඩෝරා පත්‍රිකාවේ පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙලා තියෙනවා. රටේ පුරවැසියන්ගේ යට ඇඳුම් පවා කප්පාදු කරමින් රට අරාජික තත්ත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවක රටේ ගෑස් නැහැ, කිරි ටික නැහැ, හාල් ටික නැහැ, පොහොර ටික නැහැ, ගොවියෝ අන්තසරණ වෙලා මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිසුන්ගේ ආර්ථිකයේ බිඳුවටම කඩා වැටලා තියෙන අවස්ථාවක මේ වගේ රට හිඟා නොකා හිඟා කරන තත්ත්වයක මිනිසුන් ඉතා දරිද්‍රතාවයෙන් පෙළෙන අවස්ථාවක මේ නිරූපමා රාජපක්ෂලා වගේ මේ රාජපක්ෂ සහෝදර කණ්ඩායමේ කෙනෙක් මේ මිලියන 178ක් පමණ අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ දුප්පත් අපේ රටෙන් මංකොල්ල කාලා නීති විරෝධී ලෙස තවත් තැන්වල ආයෝජනය කරලා තියෙනවා කියලා තොරතුරු හෙළිදරව් වුණාම මාධ්‍ය හරහා අපේ රටේ මේ අහිංසක ගමේ ගොඩේ දුප්පත් එදා වේල කන්නට බැරිව ලත වෙන මිනිස්සුන්ට ඒ වගේම මේ ගෝඨාභය රාජපක්ෂලට සහ මහින්ද රාජපක්ෂලට ඡන්දය දීපු 69 ලක්ෂයන සහ මහා මැතිවරණයේදී ඡන්දය දීලා මේ පොහොට්ටුව පත් කරගත්ත 3-2 බලයක් ලබා දුන්නු මේ මිනිසුන්ට රටේ පුරවැසියන්ට මේ වගේ ආරංචියක් ආවහම ඇතිවන සිතුවිල්ල කොහොමද කියන එක වචනවලට පෙරලන්නට බැරි බව මේ නර්මන ඔබ කාටත් වැටහෙවි මේ පැන්ඩෝරා පත්‍රිකාවට දැනට නිරුපමා රාජපක්ෂත් ඇගේ සැමියත් ඇතුළත් වෙලා තිබුණාට ඉදිරියේදී අපි නොහිතන නාම සහිත විවිධ පුද්ගලයන් දෙවන්ත චරිත මේ සඳහා මේ නාමාවලිට උඩින් එහෙම නැත්නම් යටින් ස්ථානගත වන්නට පුළුවනි කවදා හෝ දිනක. ඒ වගේම මේ වනකොට පකිස්තානයත් ඉන්දියාවත් විමර්ශන කටයුතු ආරම්භ කරලා පකිස්තානයේ ඉම්රාන් ඛාන් දැඩි නීති තමන්ගේ ඒ නාමාවලියට ඇතුළත් වූ පුද්ගලයන් වෙනුවෙන් අරගෙන තියෙනවා. නමුත් ඒ ඉන්දියාවෙන් එහෙම කරලා තියෙනවා. නමුත් ලංකාවේ තත්ත්වය සමහර විට ඊට වඩා වෙනස් වන්නට පුළුවන්. මොකද මේ පකිස්තානයේ
කිසියම් විදිහකට ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ නොකරම බැරි තත්ත්වයක් හමුවේ යටතේ. ඒ සඳහා ක්‍රියාත්මක වුණොත් විමර්ශන කණ්ඩායමක් පත් කළොත් ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක්. අපිට සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳ කිසිදු විශ්වාසයක් නැහැ. මොකද නඩුත් බඩුත් දෙකම උන්ගේ. මේ ඔක්කොම රාජපක්ෂලා. ඉතින් රාජපක්ෂලාගේ නඩු ඒ බඩු ගැන විමර්ශනය කරන්නට තවත් රාජපක්ෂලා පත් කරන කණ්ඩායමක් පිළිබඳ කිසිසේත් විශ්වාසයක් තබන්නට බෑ. මේ ගැන මොහොතක් හිතන්න.